पिंगत्नी अपि सूत्र सज्जयेन वक्रलेमो मम हितुवा अद दवसे अपि सज्जयेन करमु कियला राहुल सूत्रे राहुल सूत्रे तीन वटिनाकम तमयि भाग्यतुन हंसी राहुल हंसी टवाद कली अहन कारण वेन दहम मग वेडिंट अववाद करी इसलाम राहुल स्वामी नांसी न बहु दवस्वल अहन मेहिम कारण अहन राहुल अरे नून तीन गुरुरे लंग ने दो भी इन्नी की लहन नून तीन गुरुरे लंग ने दे इन्नी राहुल उब दान्वाद उबगे गुरुरे लंग मिनिसुंगे अंदुरु लोक दुरुकरन पहन तेनो नून तीन गुरुरे खाउद राहुल हंसी सारी बुद्धि हंसी लोके अंदुर दुरुकरन सारी पुत्त महाराज हंसी हद मंडल तिब पहन कुमग्द कुमार पहन प्रज्ञावा गुरुर अलग पहन आगते ये पहने मिनसुंगे अंदर लोक दुरुकर दानवा राहुल तमंगे गुरुर अट पुद सत्कार करना नींद मे बुद्ध खाली ईटवासी गोस्वामी अने मंगेम करवा ईर भाषित मई राहुल स्वामी नाट भाग्य नासी अववाद कले गुरु गौरव मिहिमंडल सालित कल मुनिवरी गिनत मई अदापि दहावल दहम देश कथाकरणी ये निशापि राहुल सूत्री सज्जना कले साधु साधु नुवनिं युतु तेरुन गे लंग निरतुरुवम वासना वित कल गेवन्नि ओब राहुल अवमानय नोकरनीद मिनिसुंगे अंदुरुलोक एलिय करन पहान दारन ए उन्तम तेरी दुन हट ओब नीति पुदन वानीद राहुल स्वामी दुखी नवा नुवनिं युतु तेरुंगे लंग निरतुरुवम वासन्दि मम कल्गिवन्नि समिदानि किसिन्दु अवम नं नोम कोट मिनिसुंगे अंदुरु लोक ए
එලිය කරන පහන දරන ඒ උන්තම තෙරිඳුන් නිති සාදරයෙන් පුදනිමි මම ඉතින් භාග්‍යවතුන් වහන්සේ ඒ ගුරුන් පුදන රාහුලයන් වහන්සේට අමා මහ නිවන පිණිස අවවාද කරනවා පිය කරු තන සිත නවතින පස්කම් ගුණයම අතහැර ගිහි වාසය දුරු කරමින් සදහෙන්ම පැමිණි ඔබන් දුක් විඳිනා සසර ගමන නිමාවටම පත් කරන්න කලන සුමිතුරන් සමගින් නිරතුරු ආශය කරන්න ඇතවනි සෙනසුන්වල නිසල හුදකලා තැන්වල තනියම කාලය ගෙවන්න ලැබෙන ආහාර වේල සිහිනුවනින් යුතුව ගන්න පොරවා ගන්න සිවුරු ගැනත් වලඳන ආහාර ගැනන් ගන්නා බෙහෙතක් ගැන හෝ තමන් සිටින කුටිය ගැනන් කිසිම දෙයක් ගැන මේවා ආශාවක් නොකර ඉන්න එන්නට නං එපායලින් දුකින් පිරුණ සංසාරෙට සුරකින්න සිල් පදයන් ගැන තමන්ගේ ඉඳුරං පස ගැන සංවරයෙන් කල් ගෙවන්න කයෙහි තිබෙන ඇත්ත ගැනම පවතිවා නිතර සිය
සංසාරෙට කලකිරීම බහුල සිතින් කල් ගෙවන්න සුන්දර විලසට දිස් වෙන රාගයක්ම ඇති කරවන කිසිම අරමුණක් ගැන ඔබ නොමසලකා දුරු කරන්න ඉතා හොඳින් එකඟ කෙරුව සමාධිගත සිතින් යුතුව පිළිකුල්ලු දෙය එලෙසම ඔබ සිත තුල රඳවා ගන්න කෙලෙස් සටහනක් නොතිබෙන විදසුන් නුවණම වඩමින් මානය සිත පතුලේ තිබෙන මුලින්ම උපුටා දමන්න දියුණු කරන ලද නුවණින් එය බැහැරට කර දමමින් උපශාන්ත බවට පන්ව සැනසීමෙන් කල් ගෙවන්න උපශාන්ත බවට පන්ව සැනසීමෙන් කල් ගෙවන්න උපශාන්ත බවට පන්ව සැනසීමෙන් කල් ගෙවන්න සාදු සාදු සා නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු
ගෞතම බුදු සසුනේ මහා තෙද බල ඇති වලාගැබින් මිදුන සඳක් වැනි වූ අපගේ අංගුලිමාල මුනිදුන්ට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපට කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්‍යාණ මිත්‍ර පින්වල් ලොකු ස්වාමීන් වහන්සේටද නමස්කාර වේවා. සාදු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, සිල්මෑණියන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, පින්වත්නි, අද මේ දවසේ සිද්ධ වෙන මේ දහම් වැඩසටහන් අතිශයින් විශේෂයි. එය මේ ධර්ම දේශනාවේ අවසානෙට ඔබට දැනගන්න ලැබේ. වෙනදා ගෙදර ඉඳලා සිල් ගන්න අය හෝ වෙනදා පොයට ගමන් දා ගන්න අය අද අහම්බෙන් සමහර වෙලාවට අනේ අදවත් සිල් ගමු කියලා බොහොම අමාරුවෙන් සිල් ගන්නට එන්න ඇති. ඒ අය නොදැනගෙන නමුත් අපූර්ව පිනක් අද පෑදෙනවා. වෙනදා සිල් ගන්නට එන අය අනේ අද නම් අමාරුයි කියලා ගෙදර නැවතුණා නම් ඒ අයට අපූර්ව පිනක් මඟහැරෙනවා. පින්වත්නි, මේ ශ්‍රද්ධා රූපවාහිනියෙන් නමුත් ධර්මයේ රූපවාහිනියෙන් ඇසිල්ලෙයි ළඟට පැමිණ ධර්මයේ ඇසිරිලෙයි වෙනසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධා ජාතෝ උපසංගමති. ශ්‍රද්ධාව හද මණ්ඩලයේ ඇති වුණාට පස්සේ ධර්මයේ දේශනා කරන කෙනා කරා පැමිණෙනවා. සමහර අයට විදේශ රටවල ඉන්න අයට අපිට කරුණු සහිතව යමක් කියන්න බෑ. ගොඩාක් ලෙඩ දුක් වලින් ඉන්න ඇවිද කියා ගන්න අමාරු පින්වතුන් ගැනත් කියන්න දෙයක් නෑ. නමුත් ඇවිද කියා ගන්න පුළුවන්කම තියෙද්දීනොත් අපි රූපවාහිනියෙන් බණ අහනවා කියලා කෙදර සිල් ගත්තා නම් ඔබට ධර්මයේ ඇසීමේ පින තියෙනවා. නමුත් ගොඩාක් ගුණධර්ම මඟ හැරෙනවා. දැන් මේ පින්වතුන් උදේ ඉඳලා බණ අහලා අමාරුවෙන් ඉන්නේ. එතකොට ගෙදර ඉඳලා බණ අහපු කෙනාටත් යම් අමාරුවක් අපහසුවක් ඇති. ඒ ඇයට නින්දක් දැන් නින්දෙන වෙලාව. එතකොට ඒ ඇයට නින්දක් ආපු ගමන් එයාලා බණ යන අතරේ රූපවාහිනී සද්ද වැඩි කරලා හිමීට ඕ මූණකට හොදගෙන එනවා නැගිටලා ගිහිල්ලා. ඒත් මෙතන ඉන්න අය නින්දත් එක්ක සටන් කරන්න ඕන. නීවරණ බැහැර කර කර බනසනවා කියලා යමක් ඇද්ද ඒකාන්තින් ඒ ධර්මය කෙලෙස් දුරු කිරීම පිණිස පවතිනවා. ඒක ළඟට පැමිණෙන කෙනාට තියෙන්නේ. රස්නෙන් දාඩිය පිට බනහන්න වෙනවා. ගෙදර ඉන්න කෙනා අර බන අයියෙන් දාලා ෆෑන් එක ළඟට ගන්නවා. එහෙට මෙහෙට ඇඹරෙනවා. මෙතන හිටියාම එහෙට මෙහෙට ඇඹරෙන්න බෑ. සතර දිශාවෙම උවැසි උවැසි ඕය. ඉවසා ඉවසා බනහනවා. ඉවසා ඉවසා බණ ඇසීමක් ඇද්ද ඒකාන්තෙන් කෙලෙස් දුරුවීම පිණිස පවතිනවා. ගෙදර ඉඳලා හොඳට උයලා සුවසේ සිස්සේ කෑම බීම කනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න මෙහිට පැමිණුණාට පස්සේ පෝලිමේ ගිහිල්ලා තමන්ගේ පිඟානෙට ලැබෙන දෙයක් කන්ට සිද්ධ වෙනවා. අඩුවෙන්ට පුළුවන්, වැඩිවෙන්න පුළුවන්, රස වෙන්න පුළුවන්, නිරස වෙන්න පුළුවන්. ලද දෙයින් සතුටු වෙනවා, නිහතමානි වෙනවා. ගුණධර්ම පුරුදු කර කර බණ ඇසීමක් ඇද්ද ඒ කෙලෙස් දුරු කරනවා.
ඔය සුළු කාරණාවක් සිහි කළේ පින්වත්නි, ළඟට පැමිණ දහන් ඇසීම ශේෂ්ඨයි. සිල්වතුන් ගුණවතුන් වහන්සේලා දැක ගන්න ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ සමනානංච දස්සනං කියලා යමක් වදාලාද, ඒ වනාහි මංගල කාරණයක්. ඉතින් ඒ නිසා ඊළඟට ඔය ගෙදර ඉඳලා බණහා ඉන්න ගමන් කෝල් එකක් හරි ආවොත් එහෙම ඔන කෝල් එක ගන්නවා. ඊට පස්සේ අනේ නංගි කියලා, දැන් අද කාලේ ඉන කෝල් රවුම් කෝච්චි. කෝච්චි කිව්වත් වැරදි, කෝච්චි පාරේ කොහේ හරි නවතින තැනක් තියෙනවා. මේක රවුම්. එතකොට කල්පනා වෙනවා, නෑ ඔක රිවයින් කරලා ගන්න පුළුවන්නේ කියලා. එහෙම නැත්තම් ආයේ යයිනේ කියලා. කමන්නේ ඉතුරු ටික අහනවා කියලා. පින්වතුනි, ධර්ම දේශනාවක් නොකඩවා ඇසීමේ ආනිසංස තියෙනවා. බුදුරජාණන් වහන්සේ යම් ශ්‍රාවකයෙකුට නොකඩවා දහම් දෙසද්දී එයා එතනින් නැගිටලා ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහණෙනි, මෙයා නැගිටලා ගියේ නැත්තම් තව මොහොතකින් ධර්මය අවබෝධ කරන්න තිබ්බා කියලා. ඒ නිසා නොකඩවා දහන් ඇසිල්ලේ ආනිසංස තියෙනවා. ඒ නිසා පැමිණ දහන් අසන අය සතුටටපත් වෙන්න, ඒ වගේම පැමිණ දහන් අසන්න සිත් නැමුණ අය සිත් පහල කරගන්න, කෙසේ නමුත් පහන් සිතින් දහම් අසන්න. අද අපි කියලා දෙන්නේ ඉතාම සුන්දර දහම් පරියායක්. අපගේ ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අතිශයින් පාරිශුද්ධ පිරිපුම් බුද්ධ ශාසනය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා, වච්චගොත්ත බ්‍රාහ්මණය වෙන්න ඕන ස්වාමිනි, ඔබ වහන්සේ කියලා දෙන බණපද ධර්මය ඔබ වහන්සේ ළඟ මහාන වෙච්ච භික්ෂූන් වහන්සේලා අවබෝධ කළේ නැත්තං ඔබ වහන්සේගේ ධර්මයේ පරිපූර්ණ නැහැ. එච්චර වැදගත් නැහැ. ඒත් ස්වාමීනි, ඔබ වහන්සේගේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේලා මේ ධර්මයේ අවබෝධ කළා තියෙනවා. ඒ නිසා ඒ කාරණෙන් ධර්මයේ පරිපූර්ණයි, ශාසනයේ පරිපූර්ණයි. ශාස්ත්‍රුන් වහන්සේ අවබෝධ කරපු ධර්මය ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා දවද අවබෝධ කළා, භික්ෂුණීන් වහන්සේලා අවබෝධ කළේ නැත්තම් ඒ කාරණෙන් ශාසනය අපරිපූර්ණයි. ස්වාමීනි, භික්ෂුණීන් වහන්සේලා ද අවබෝධ කළා, මඟඵලලාභී භික්ෂුණීන් වැඩ සිටිනවා. ඒ නිසා ස්වාමීනි, මේ බුද්ධ ශාසනය පරිපූර්ණයි. භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරපු ධර්මය භික්ෂූන් ද අවබෝධ කොට, භික්ෂුණීන් ද අවබෝධ කොට, උපාසකයෝ අවබෝධ කළේ නැත්තං ගිහි සුදු අඳින ඒ ශාසනය අපරිපූර්ණයි. ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේ ගිහි වස්ත්‍ර දරාගත් සුදු ඇඳුම් අඳින උපාසකයෝ ධර්මය අවබෝධ කළා. ඒ නිසා ඒ කාරණේනුත් පරිපූර්ණයි. ස්වාමීනි, ඔබ වහන්සේ අවබෝධ කරපු ධර්මය භික්ෂූන් ද අවබෝධ කොට, භික්ෂුණීන් ද අවබෝධ කොට, උපාසකයන් ද අවබෝධ කොට, උපාසිකා වෝ අවබෝධ නොකළා නම් ඒ ධර්මය අපරිපූර්ණයි. එනමුත් උපාසිකාවෝද මඟඵල ලබා ඇත. ඒ නිසා ඒ කාරණයෙන් සම්පූර්ණයි. මෙවැනි වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම දහමින් ප්‍රයෝජනෙ ලබා ගත්තා වූ මෙවැනි බුද්ධ ශාසනයක් අතීතේවත් අනාගතේවත් වර්තමානයේවත් තවත් බුද්ධ ශාසනයක් හැරනම් වෙන ශාසනයක් නැත. මේ බුද්ධ ශාසනය පරිපූර්ණයි. ඒ නිසා ඒ පරිපූර්ණ බුද්ධ ශාසනය පිහිට අදටත් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණවල නිකෙලෙස්, ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණවල ආනුභාවය අදටත් තියෙනවා. සමහර අය
කියනවා අපි කරඬු තියලා ධාතුන් වහන්සේලාට කියලා වන්දිනවා පුදනවා පුද සංස්කාර කරනවා ධාතුන් වහන්සේලා පහළ වේවා කියලා. සමහර තැන්වල පුරාණ චෛත්‍ය තිනවා ගරා වැටිලා පස්ගොඩවල් වල් ඉවලා ඒ වගේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. අර පුද සංස්කාර කරන තැන ධාතුන් වහන්සේලා නැහැ. ඉතින් කෙනෙක් හිතනවා ඇයි එහෙම වෙන්නේ? පුද සත්කාර කරන තැනට වඩින්න බෑ ධාතුන් වහන්සේලා. සත්කාර කරන තැනින් සතුටු වෙන්නත් අසත්කාර කරන තැන දුක් වෙන්නත් මගේ බුදුරජාණන් වහන්සේගේ හිතේ කෙලෙස් නෑ. නිකෙලෙස්. සෑයට බෝධියට අගෞරව කරද්දී බුද්ධ ප්‍රතිමාවට අගෞරව කරද්දී බුදුරජාණන් වහන්සේගෙන් අච්චුදීම් නැහැ. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස්. බුදුරජාණන් වහන්සේ නිකෙලෙස්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පින්වත්නි මේ ලෝකේ වෙන කිසිම ශාසනයක කිසිම දර්ශනයක නැහැ. අදටත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ තුල තියෙන අවබෝධයත් ඒ අවබෝධයට අනුව හැසිරෙන බවත් විඥාචරණ සම්පන්න ගුණය අදටත් ඔප්පු වෙනවා. උන්වහන්සේගේ සොඳුරු ජීවිතය අදටත් ඔප්පු වෙනවා. ඊළඟට උන්වහන්සේගේ ලෝකයේ අවබෝධ කරපු බව අදටත් තේරෙනවා. ඇත්තටම මේ ලෝකයේ ගැන සැබෑ විස්තරයක් බුදුරජාණන් වහන්සේගෙන් හැර වෙන දෙයකින් නම් ලබා ගන්න බෑ. ඊළඟට උදේ ඉඳලා මේ ඔබ ඉඳගෙන සිටිනවා. ඔබට සීල් රකින්නවා. භාවනාවට මහන්සි වෙනවා. ධර්මය අවබෝධ කරගන්න වෙහෙස වෙනවා. ඔබත් දමනේ වෙලා. තම තමන්ගේ ජීවිත ආපසට බලන්න මේ ධර්මයේ අපට හම්බ වුනේ නැත්නම් මේ වෙනකොට අපි මොනවා දේවල් කරයිද? ඇත්තටම අපිට කසාවත පෙරෙව්වෙත් ඔබව මේ දවසක් ඉඳවලා ධර්මයේ අහන කෙනෙක් බවට පත් කළේත් බුදුරජාණන් වහන්සේගේ දහමින් දමනේ වෙලා. දමනේ වෙලා. අනුත්තර පුරිස ධම්ම සාරති. සියලු දෙවියන්ටද මිනිසුන්ටද උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ සත්තාදේව මනුස්සානා. උන්වහන්සේගේ දහම හරියට කිව්වොත් තේරෙනවා. පදයෙන් පදේ ගැලපී යනවා. ධර්මයේ අවබෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. බුද්ධ උන්වහන්සේ තරම් පින්වන්ත කෙනෙක් මේ තුන් ලෝකෙම නෑ. භාග්‍යවන්ත කෙනෙක් තුන් ලෝකෙම නෑ. භගවා දසබල ඥාන විසරද ඥානෙන් හිබි බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ අනන්තයි අප්‍රමාණයි. පින්වත්නි මෙහෙම හිතන්න, ඔබටද රාගය තිබෙනවා, දෙවියන්ටද රාගය තිබෙනවා. එතකොට මේ රාග ගින්න කියන එක මේ මුළු ශරීරේ පුරාම පැතිරිලා තියෙනවා. ඒ නිසා රූපයක් දැක්කත් ඇවිස්සෙනවා. සද්දයක් ඇහුවත් ඇවිස්සෙනවා. ගඳ සුවඳ දැනුණත් ඇවිස්සෙනවා. රසයක් දැනුණත් ඇවිස්සෙනවා. පුංචි පහසක් දැනුණත් ඇවිස්සෙනවා. සිතුවිලි එනකොටත් ඇවිස්සෙනවා. මේ මුළු සිරුර පුරාම රාගී පැතිරිලා. දෙවියන්වත් එහෙමයි. සමහර දෙවිවරු ඉන්නවා දිව්‍ය අප්සරාවොත් එක සතුටු වෙවි ඉන්නවා. දිව්‍ය සුදා භෝජනේ වළඳන්න අමතක වෙනවා. ඇයිද මේ මනුස්ස ලෝකේ කිසිම හැඩක් වැඩක් නැති කෙල්ලෙක් මේ
දඟලලා හිනා වුණා ගමන් අම්මා අප්පත් අමතක වෙනවා නම් දිවි අප්සරාවෝ මේ ලක්ෂ ගණන් වට වෙලා සිටිදී දෙවියන් කෑම අමතක වෙන එක ගැන කවර කතාද? ඉතින් තියෙනවා සමහර වෙලාවට මේ පංචකාමයේ ඉදලා ඒ දෙවරුන්ට ආහාර ගන්න නොහැකි වීම නිසා දෙවරු චුත වෙනවා. දෙවියන්ටත් ඒ නස්පෙත්ති වුණා රාගය. ඊට පස්සේ ඔන බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ මේ රාගගින්න මේ විදිහට තියෙනවද? රාගගින්න නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර සමාධි සමාපatti උපදවගෙන බ්‍රහ්ම ලෝකේ ඉපදුනාට පස්සේ කල්ප 500ක් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. කල්ප 500ක්. කල්පේ වනාහි. කල්පේ වනාහි. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස පෙට්ටියක අබ පුරවල තියෙනවා. සිය අවුරුද්දකට වතාවක් ඇවිල්ලා එක බෑටියක් අයින් කරනවා. එසේ අයින් කරද්දී අර අබ පෙට්ටිය අබ අයින් වුණත් ඉවර වුණත් කල්පෙට තියෙන අවුරුදු ඉවර වෙන්නේ නැහැ. එච්චර දීර්ඝයි. එවැනි කල්ප 500ක් රාග සිතක් නැතුව ඉන්න බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවට පස්සේ රාගය ඇති වෙනවනේ. මේක පුදුම එකක්. මේ රාග ගින්න කියන එක පුදුම එකක්. එතකොට කෙනෙක් සමාධි වලින් මේ කා කයෙහි යථා ස්වභාවය දකිමින් හෝ සමාධියෙන් කායික ස්පර්ශය දුරු කර කර සමාධිය වඩලා ඒ සමාධිය මානසික කරගෙන අරූප ධ්‍යාන විදියට වඩනවා. එතකොට ඒ අරූපේ රාගය පිහිටනවා. අරූප රාග. පුදුම දෙයක් මේ රාගය. කියන්න හැදුවේ මෙච්චර බණපද දවසින් දවස ඇසි ඇසි කෙලෙස් ගින්නේ මේ සත්වයා මෙහෙම දැවෙනවා. ලෝකේ කියන්න කෙනෙක් නැතුව මඟ පෙන්වන්න කෙනෙක් නැතුව මගේ බුදුරජාණන් වහන්සේ ඒ රාගේ සරුව සම්පූර්ණම නැති කළා දැම්මා. ඒකාන්තෙන් ඒ වනාහි ආශ්චර්යයක් අද්භූත දෙයක් මේ කෙලෙස් නැති කළා කියන එක පුදුමයක්. ඊට පස්සේ පින්වත්නි මේ කෙලෙස් නැති කළ තථාගතයන් වහන්සේ මේ ලෝක සත්වයන් දමනය කළා. සමහර අය දමනය කරපු විදිහ හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ සත්වයා දමනය කරපු විදිය. සමහර වෙලාවට උන්වහන්සේ ඔන එක්කෙනෙක් ඇවිල්ලා ඇහුවා, ස්වාමීනි ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්ස බොහන්සේ මායාකාරී කියලා ආරංචි. හරියට මායා දන්නවලු, මායාකාරී ඔබ වහන්සේ. උත්තර දෙන්න කිව්වා මේකට. දැන් මේ කවුරු හරි නැඬ මිනිසෙක් නෙමෙයි ඇවිල්ලා අහන්නේ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි කරුණා නිස්සංගලින් යුතු බුදුරජාණන් වහන්සේගේ කාරුණික නේත්‍රයෙන් බැහැරවිලා චෝදනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා, බ්‍රාහ්මණිය අහවල් මාලිගාවේ අහවල් ප්‍රදේශයේ මෙහෙම මෙහෙම හොරකම් වෙනවා කියලා ඔයෙ දන්නවද? ඇහුවා. මම දන්නවා කිව්වා. මටත් ආරංචි කිව්වා. මට අගමුල සහිත සියලු හොරකම් මට ඕන නම් එළියට දාන්න පුළුවන් කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, එහෙනම් මේ මිනිසුන්ගේ හොරකම් ඔබ දැනගත්තා. දැන් ඔබ හොරෙක්ද කියලා ඇහුවා. මේ මිනිසුන්ගේ හොරකම් මන් දන්නවා කියලා මං හොරෙක් නෙවෙයි කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා, බ්‍රාහ්මණය මේ ලෝකෙ සියලු මායාවල් සිද්ධ වෙන හැටි මන් දන්නවා. ඒ වුණාට මම මායාකාරී නෙවෙයි කිව්වා. එහෙම වැඳ වැටුණා.
පුදුම විදිහ දමනයක්. තව මාන්නත් අද්ද කියල මනුස්සෙක්කාව ඒ මනුස්සයාට කතා කරන්න ආපු ගවන්. දැන් අද කාලෙත් මිනිස්සු ඉන්නවානි, හිනාවුන් නැත්තං අමනාපයි, බැලුවේ නැත්තං අමනාපයි, කතා කළේ නැත්තං අමනාපයි, හයියෙන් එතනින් ගියොත් අමනාපයි. ඒව අසනීප. අරයටත් ඒ අසනීපෙ තිබ්බා. ඒකට ඉස්සෙල්ලාම කතා කරන්න ඕන. කිසි කෙනෙකුට ඔළුව නමන්නේ නැහැ. ඉතින් මිනිස්සු පොළොමිට බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට මෙයා හිතුවා, මමත් යනවා දැන් ගීගවම් මට කතා කරයි. භාග්‍යතුන් වහන්සේ සත පහකට ගණන් ගත්තේ නැහැ. බලන්නේවත් නැහැ. දැන් බලයි, දැන් බලයි, දැන් කතා කරයි, දැන් කතා කරයි කියලා හිටියා. කතා කළේ නැහැ. මුන්නහන්සේගේ බණ මට ඕනේ නැහැ කියලා හැරිලා යන්න හදනකොටම මාන්නත් අද්ද දැන් වැඩි හරිද කියලා හෙව්වා. අහෝ මේ උත්තමයන් වහන්සේ මගේ හිත දැක්කනේ කියලා ඇවිල්ල මැද වැටුණා. නිහඬ භවෙන් දමනේ කළා. පින්වත්නි, ඒ භාග්‍යතුන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණයයි. අද මේ අනුත්තර පුරුෂ ධම්ම සාරති ගුණය අපේ අඟුලිමාල මොණිදුන්ට උපහාර පිණිසයි කියන්නේ. අඟුලිමාල මොණිදුන් තමයි මේ බුද්ධ ශාසනයේ වරදින් කෙනෙකුට නැගී හිටින්න පුළුවන් කියලා, වරදින් නැගී සිටීමේ දජය අතේ තියාගෙන ඉන්න බුද්ධ ශාසනයේ සෙම්පතියා, කෙනෙකුට වරදින් නැගී හිටින්න පුළුවන් කියලා කොඩි අතේ දරාගෙන මේ බුද්ධ ශාසනයේ ඉන්න සෙම්පතියා කවුද? අපේ අඟුලිමාල මහ රහතන් වහන්සේ. අඟුලිමාල මුනිදුන් තමයි වරදින් නැගී හිටින්න පුළුවන් කියන සෙම්පතියා. අඟුලිමාල මහ රහතන් වහන්සේ නිසා වරදින් නැගී හිටිය ජීවිත ගණන ගණන් කරන්න බෑ. වරදින් නැගී හිටිය ජීවිත ගාන ගණන් කරන්න බෑ මේ උත්තමයා නිසා. අඟුලිමාල කියලා කෙනෙක් මේ බුද්ධ ශාසනේ දමනේ උන් නැත්තම් අපේ වැරදි අපි හදාගන්නේ කවුරු ගැන හිතලාද? ඒ නිසා ඒ උත්තමයන් වහන්සේගේ ජීවිතේ අපූරු සිද්ධි ටිකක් කතා කරලා ඇයි අද මේ එකපාරව මේ අඟුලිමාල මොණිදුන් ගැන කතා වුණේ කියලා කියන්නම්. ඔබට මහත් වූ භාග්‍යයක් උදා වෙන් තියන වග. පින්වන්නේ, මේ අඟුලිමාලයන් වහන්සේගේ ජීවිතේ සංසාරයේ ඉඳලා උන්වහන්සේට තිබ්බ දුර්වලතාවයක් තිබ්බා. ඒ තමයි හරියට මිනිසු මරනවා. මිනිහ මරන්න සංසාරෙම ඒකට පුරුදු වෙලා. මොකද්ද මන් දන්නේ අගමුල. හැබැයි බුදු කෙනෙක් මිසක් සංසාරෙවත් ඔහුව දමනය කරන්න නම් කිසි කෙනෙකුට බෑ. එච්චර ආනුභාවයක් පිළිටලා. පින්වත්නි, බොහොම ඉස්සර කාලේ මේක සිද්ධ වෙච්ච දෙයක්. ඒ තමයි මේ රටේ රජුරෝ, මේක ඔබට ටිකක් හුරු ඇති කතාවක් වෙන්න ඕන. රටේ රජුරෝ මෝදඩේම ගිය ඇමතිවරුත් එක්ක කතිගාමත තමයි දඩේම යද්දී මෝ රංචුවක් වට කරද්දී කවුරු හරි ළඟින් මුවෙක් පැන්නොත් ඒ ළඟින් පැන්න කෙනා මුවා ගිය තැන හිටපු කෙනා කොයි ලෝකෙන් හරි මුවා අරන් එන්න ඕන. කරුමෙට දඩයමට ගිය රජ්ජුරුව ළඟින් මුවා පැන්න. ලැජ්ජාවට රජ්ජුරුව දිව්වා මුවා පිටපස්සේ ගිහිල්ලා ඈත පර්වතයට ගිහිල්ලා මුවා හති වැටිලා වැටෙනකොටම කඩුවෙන් තිබෑ කළා.
ලීයක් කපාගෙන ලීයේ දෙපැත්ත උල් කරලා අර මස් කෑලි දෙකක ගහගෙන කද කරේ තියාගෙන ඇවිල්ලා මහාන්සියට ඉඳ තැන බැලුවා. වලාකුලක් වගේ නුග ගහක් තියෙනවා. ඒ නුග ගහ යට ඉඳගත්තා. ඒ හාන්සි වෙලා ඉන්නකොට පින්වත්නි ටිකක් වෙලා යනකොට නැගිටින්න හදනකොට මේ නුග ගහින් යකෙක් මතු වුණා. නුග ගහින් යකෙක් මතු වුණා. යනු බොරු කිව්වා. දැන් ඔබ මගේ ආහාරය. කිව්වා ඔබ කවුද? කිව්වා මං වේසමුනි රජ්ජුරුවන්ගෙන් වරන් අරන් මේ ගහ යටට එන එකන් කණ්ඩ වරන් තියෙන මකාදේව කියන යක්ෂයා කිව්වා. එතකොට මේ සිද්ධියේ අපිට මතක් වෙන්නේ ආලෝක යක්ෂයා වගේ. ආලෝක යක්ෂයා වගේ යකෙක් මේ. ඊට පස්සේ උඹ දැන් කනවා කියලා දැන් ඔන්න රජ්ජුරුව ගොදුරු කරගන්න හදනකොට රජ්ජුරුව කිව්වා මට මේ උඹට මේ හැමදාම එක දවසක් ලැබෙන ගොදුරද උඹ කන්නේ හැමදාම ලැබුණොත් හැමදාම කනවා කිව්වා. ඊට පස්සේ කිව්වා එහෙනම් උඹ මාව අතහැරපන්. මේ මුවා කාපන්. මම් රජෙක් නිසා හැමදාම උඹ ළඟට එක එක එවන්නම් කිව්වා. ආලෝකම තමයි. ආයෙනම් පල කිව්වා. ආමතක කළොත් ඕක අමුතු කරනවා කිව්වා. ඔන්න රජතුමා බයෙන් බයෙන් ගියා. ගිහිල්ලා ඇමතිතුමාට හිතවත් ඇමතියට කිව්වා හරි වැඩි මේ බලාපන් මට අද වෙච්ච වැඩි. මෙහෙම සිද්ධියක් වුණා. ඊට පස්සේ කෝ රජ යකාට පොරොන්දු වෙලා එක එක යවන්න. කොච්චර දවසක්ද? අනේ දවස් ගාන අහගන්න බැරි වුණා කිව්වා. රජතුමනි පුදුම අපරාධයක් ඔබතුමා කළා තියෙන්නේ. දිනයක් තීරණය කරගෙන එන්න එපා. යහවල් දවස වෙනකල් දෙනවා කියලා. මොනවා හරි යකෙකුට හරි කියන එකක් හරියට කියන්න එපා කිව්වා. ඔය අම්මලා ඉන්නවා බාර වෙලා පරාණයට පරාණයක් බාරයි කියලා එනවා. ඊට පස්සේ අපිට කෝල් කරලා අහනවා හාමුදුරනේ පරාණේ කියන්නේ මොකද්ද කියලා. මං කියනවා ඔය මොකද්ද පරාණේ විදිහට හිතුවේ? දන්නේ නැහැ. තව දවසක් අම්ම ඇහුවා කප්රුක කියන්නේ මොකද්ද? කප්රුකක් බාර වුණාලු කප්රුක කියන්නේ මොකද්ද කියලා. මං කිව්වා කප්රුක කියන්නේ එක්කෝ රුවන්වැලි සෑයට බඳිනවා වගේ කංචුකයක්. නැත්තම් එක ගහකට බඩු එල්ලලා ඒක කප්රුක විදිහට අර කටින කාලේ පූජා කරන්නේ. එහෙම නැත්තම් දිව්‍ය ලෝකේ තියෙන පාරිචත්තක වෘක්ෂය කිව්වා. ඔබතුමිය බාර වුණේ ඒක නම් දැන් ගිහිල්ලා අරන් එන්න කිව්වා. මේ මෝඩ මිනිස්සු බාර වෙලා සෑයකට බෝධියකට පරාණේ පූජා කළා කියන එක නම් ගැන භාග්‍යතුන් වහන්සේ නිකෙලෙස් නිසා සත්පුරුෂ දෙවිවරු නිසා ප්‍රශ්නයක් නැහැ. දේවාල වලට පරාණ කියන්නේ පොල් ගෙඩිය නෙවෙයි. දේවාලේ පරාණ කියන්නේ පණමයි. දරුවගේ පරාණේ පූජා කරපු අම්මලා ඉන්නවා. බයිසිකල් ඇක්සිඩන්ට් වාහන ඇක්සිඩන්ට් වලින් මැරිච්ච දරුවන්ගේ පවුල් වලට ගිල්ල විස්තර අහන්න අනිවාර්යෙන් ඒ අම්මා පරාණේ පූජා කළා දේවාලෙට. උම් බලාගෙන ඉන්නවා. සුදුසු තැන පරාණේ කැප කළානේ පරාණේ ගන්නවා. දැක්කද නොදැන පරාණේට පරාණයක් පූජා කිරීමේ භයානකකම? දැක්කද භයානකකම? ඉතින් ඒ නිසා බාරයක් වුණත් තේරුමක් ඇතුව වෙන්න ඕන. දැන් ඔන බාරහාර වීමේ ආදීනව පෙන්වලා දෙනකොට ආයෙ මිනිස්සු අහනවා හාඳුරනේ වෙච්ච බාර මතක නැහැ කියනවා. දැන් හරි වැදේනේ. ඇයි මේ බාරේ වෙලා ලෙඩේ සනීප වෙන්නේ නැතිකොට ඊළඟට තැනට බාර වෙනවා? එහෙම වෙනකොට අවසාන බාරේ වෙනකොට මුල බාරේ අමතකයි. ඔයාලට අමතක වුණාට ඒ අයට අමතක නැහැ.
මට දෙවැනි දෙයක් සිදුවුණා. අපිත් මේ බාරහරගෙන මේවා මිනිස්යාගේ ජීවිතයට මෙච්චර භයානකව බලපානවා කියලා අපි ගුරු ඇසුරින් ඉගෙන ගන්නකන් අපි දන්නේ. අපිත් ඔය එක එක විහෙර විහාර කටයුතු කරනකොට බාර වෙනවා. ඒ කාලේ මමත් පොංගක් හරි කුටියක් හදද්දී කිව්වා මේ ඒ පැත්තේ ඉන්න දෙයියන්ට පොල් ගෙඩියක්ද මොකක්ද දෙල්ලලා මේ කුටිය හොඳට හදලා දෙන්න ඕන, ඉක්මනට හදලා දෙන්න ඕන, මටත් වැඩ කරගෙන ඉන්න බෑ. මේ කුටිය හදලා ඉවර වුණොත් ඒ වෙනකල් මං හිටියොත් මේ දානයක් දීලා පින් දෙන්නම් කිව්වා. එච්චරයි. ඊට පස්සේ බාරහාර කියන එක අනතුරුයි. කිසිම බාරයක් තියාගන්න එපා. ඒක මේ නිවන් මාර්ගයට යනකොට බාධා පිනෙස එන්න පුළුවන් කියලා ඇහුණ නිසා, අපිත් වෙච්ච බාරන් මතක නැති නිසා ස්වර්ණමාලි මහසෑරජානන් වහන්සේ ළඟ ශීරපායාස පූජා කළා, පළවැල පූජා කරලා භාග්‍යතුන් වහන්සේට පිදු දනේ පින සියලු දෙවිදේවතාවුන් වහන්සේලාට දීලා බාරෙන් නිදහස් 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 කියලා මා පැමිණියා. ඊනෙන් ඇවිල්ලා කියනන් තව එකක් තියෙනවා. දැක්කද? මං 17 කල්පනා කරනවා ඇහැරලා. මොකද මට අහන්න බැරි වුණා ඊනෙන් මොකද්ද ඒක කියලා. මං කල්පනා කළා මොකද්ද මේ එක කියලා. අන්න මතක් වුණා. පස්සේ හොයලා බලනකොට මම මේක දෙන්න හිටියොත් මම මේක දෙන්නම් කියලානේ මම බාර වුණේ. දෙයියට හිටියොත් කියන එක ඇහිලා නැහැ. දෙනවා කියන එක ඇහිලා. මං කල්පනා කළේ සාමාන්‍ය මිනිස්සු කොච්චර මේ බාරහාර වලින් ඉර වෙනවද? පඳුරක් පඳුරක් ගානේ ගැට ගැහෙනවද? ඒකයි මේ මිනිසුන්ගේ හිත් ගොඩාක් නොසන්සුන්. එක තැනකට ගන්න බැරි, එක දහම් මාවතක ගොඩක් කාලයක් එක දිගට යන්න බැරි මේ මිනිසුන් බාර ආර වෙලා හිර වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් රජතුමාටත් ප්‍රශ්නයක් වුණා. රජතුමාත් අර බිල්ලක් දෙනවා කිව්ව එක දිනයක් නෑ. ඊට පස්සේ කමන්නේ ඉර ගෙදර ඉන්න යුන් දෙමු කියලා දවසට එක්කිනා ගන්නේ කිරිබත් ඇලියක් එක්ක යවනවා. අර යකා ගිලිනවා. මේ බලන්න මේ සංසාරයේ මනුස්ස ලෝකේ තිබ්බ දේවල්. ඊට පස්සේ අර යක්ෂයා ඔන්න දැන් හිරගෙදර මිනිස්සු ටික ඉවරයි. හිරගෙදර මිනිස්සු ඉවරුණ තැන රජුරෝකව දැන් මොකද කරන්නේ? එහෙනම් රජතුමනි මුදල් කහවණු පොදියක් ඇතා පිට තියලා මේ කහවණු පොදිය අරන් යකා ළඟට නුග ගහ ළඟට බත්තලියක් ගෙනියන්න දෙකක් වරින් කියලා අනබෙරක ගහ යවමු කිව්වා. එකෙක් ගන්නෑ. එකෙක් ගන්නෑ. අපේ මහා බෝධිසත්වයෝ දුප්පත් ගමක ඉපදිලා තාත්තා නැතුව අම්මා විතරයි ඉන්නේ. කුලී වැඩ කර කර අම්මා උපෝෂණය කරන්නේ අමාරුයි. අනේ මගේ මේ කහවණු පොද්ද ටික තිබ්බනම් අපේ අම්මට හරි සැනසෙලින් ඉන්න පුළුවන් කියලා මං ගන්නම් කිව්වා. අම්මා එපා, අම්මා කිව්වා එපා එපා. නමුත් ගත්තා. දෙපාරක් වලක්වත් වැලැක්කුවා. දෙවෙනි පාර තුන්වෙනි පාර ඇරන් අම්මා ඉස්සරහ තිබ්බා. මට උඹ දුක් විඳිනවා බලන්න බෑ. මට විශ්වාසයක් තියෙනවා මට යන්න පුළුවන්. මගේ අම්මට මං උපස්ථාන කරපු පින තියෙනවා. මට නුවණක් තියෙනවා යමක් කමක් කරන්න පුළුවන්. ඒ නිසා මම ගිහිල්ලා එන්නම් කියලා දැන් මේ බෝධිසත්වයෝ අර දුප්පත් මානවකය කහවණු පොදිය අරන් රජතුමා ළඟට ගියා. රජුරෝ කිව්වා බොහොම හොඳයි. උඹට ඇහැකි දෙයන් දැහැකි කිව්වා. ඊළඟට මොනවද උඹට ඕනේ? ඊට පස්සේ කිව්වා මට ඕන ඔබතුමාගේ පාවහන් දෙක ඕන කිව්වා. ඇයි මොකද ඒ කියලා කිව්වා. ඔය යකාට ඔය නුග ගහේ හෙවනේ හෙවන පෑගෙන අය තමයි ගන්න පුළුවන්නේ. තුන මම මිරිවැඩි සංගල දාගෙන ගියාට පස්සේ යාගේ හෙවන ඇල්ල මගේ ඒ පස්තික මට පෑගෙන්නේ නැහැ.
පිංගතුනි හොඳට බලන්න. යම් දේවාලයකට හරි කොහෙට හරි ගියාම දෙනවා මේක ගීසරහ වලේලාන්න කියලා. ඒ තමයි එයාගේ බලයේ පෑගගෙන ඇතුළට යන්නේ. එතකොට ඒක පෑගි පෑගි ඇතුළට යන සියලු දෙනා අර භූත බලවේගයට යටත් වෙනවා. ඔන්න නොදැනගෙන සෙත් පතා ගන්න ගිහිල්ලා වෙලා තියෙන දේ. ඊර්වාසි කියනවා මට ඕන කුඩයක්, සුදු කුඩයක්. ඇයි කියලා අහනවා. ඔය යකාට ගොදුරු කරගන්න පුළුවන්නේ ඔය නුග ගහේ හෙවන වැටෙන අය විතරයි කන්න පුළුවන්නේ. මට ඕක කියනකොටත් මතක් වුණේ යා මතුරලා දේවාල වලට ගිහිල්ලා සමහර අය දෙන්නේ නැද්ද මේක උළුස්සෙල්ලපන් කියලා. එතකොට යන යන එක්කෙනා අරක යටින් යන්නේ. දැන් උළුස්ස උඩ අර දුන්න මොකක් හරි පොට්ටනිය එල්ලුවා අර යටින් තමයි මිනිස්සු යන්නේ. එතකොට අර එල්ලපු දෙය යටින් යන යන සියලු දෙනා අර බලවේගයට යටත්. ඕන්න මිනිස්සු කරගත්ත දේ. ඊර්වාසී කිව්වා මට ඕන කඩුව. ඊර්වාසී කිව්වා ඇයි කියලා. ඊර්වාසී කෝ යකා යක්කුණත් ආයුධයක් අතේ තියෙන එක්කෙනාට බයයි කිව්වා. දැන් අද තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ අතේ ආයුධයක් නැහැ. ආයුධ තියෙන අය කරා යනවා. ඊට පස්සේ කිව්වා මට ඕන රත්තරන් තලියක හොඳ ප්‍රණීත කෑම ටිකක්, රාජභෝජන. ඒ මොකද කියලා ඇහුවා. මේ වගේ වැඩකට යද්දී ওই පොඩි පොඩි දේවල් අරන් යන්න ඕනේ නැහැ කිව්වා. හොඳ ඒවා අරන් යන්න ඕනේ කිව්වා. දැන් බලන්න ඔයාලා ගෙවල් වල ප්‍රශ්න විසඳ ගනිද්දී පුලුටු ගඳ ගහන්න කියලා රබර් සෙරෙප්පු පත්තු කරනවද නැද්ද? හාල් මැස ඔලු බදිනවද නැද්ද? දියගොඩ මස් කියලා හා වගේ වලිගේ මස් කෑල්ලක් පුච්චනවද නැද්ද? චූටි දෙයක් දීලා, චූටි දෙයක් දීලා අරකගේ බෙල්ල මිරිකපං කියනවා. එතකොට හීන බව, දීන බව, මෙහෙමත් රවට්ටන්න පුළුවන් බව. ඊට පස්සේ දැන් කියනවා නෑ මං වාගේ කෙනෙක් යද්දි ප්‍රණීතව දෙන්න ඕනේ යකාට. ඔන්න ප්‍රණීතව දෙන්න ඕනේ කියලා ඒවත් අරගෙන ආයුධ අත් කඩුවත් අරගෙන දැන් යනවා. ගිහිල්ලා මෙයා එන විදිහටම යකා බය වුණා. අද කාලේ මිනිස්සු ප්‍රශ්නවලදී එන විදිහටම කිසි යකෙන් නෙවෙයි පෙරේතෙක්වත් නම් බය නැහැ. එච්චර මිනිස්සුන්ගේ මූණේ තියෙන මේ අර බයාදු බව, මූණ එල්ලිලා මොකද්ද වෙලා යදින බවක් මූණේ තියෙනවා. තේජසක් නැහැ. අර දුප්පත් කොල්ලා පුදුම තේජසකින් ආවනේ. ඇවිල්ලා මිනිස්සු කැලේ ඇයිනේ නතර කරලා කැලේ ඇතුට ගිහිල්ලා කුඩේ ඉහලාගෙන මිරිවැඩි සංගල දාගෙන කඩුවත් අතට අරගෙන ගිහිල්ලා දැන් පේනවා අවුව වැටිලා නුගේ ඡායාව තියෙනවා. එහෙන් මේ පැත්තේ ඉඳලා කුඩේ පොඩ්ඩක් මෑත් කරලා හිමීට කුඩේ ඡායාවෙන් අර නුගේ ඡායාව ළඟ මේ තලිය තියලා කඩුවෙන් තල්ලු කළා අර නුගේ හෙවනට බත් තලිය. ඊට පස්සේ යකා ගහෙන් එළියට ආවා. ඉතින් ඒ ඇවිල්ලා කවියක් කිව්වා, ගාථාවක් කිව්වා. ගාථාවක් කිව්වා මේ නුග රුක විමනේ ඉන්න මකා දේව දෙවියනේ, මස් රසයෙන් යුතු රසවත් බතක් තොපට පිසිමිනේ, එව්වේ අප රජතුමාය තොප වෙත බැති වඩමිනි, පෙරට ඇවිත් වළඳෙනු මැන බත තොපටය දෙවියනේ. උඹට ගෙනාවේ වරදන්න කිව්වා. අර මකාදේව යක්ෂයා නුගගෙන් ඇවිල්ලා කිව්වා නෑ නෑ බත විතරක් නෙවෙයි උඹත් මගේ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ ඔය මං කරා එන්න එපා කිව්වා. කහවණු පොදිය ඇතාගේ පිටේ තියලා නුග ගහ ගාවට එන්න
මනුස්සයෙක් හොයද්දී මුළු රාජ්‍යෙම මං විතරයි කිව්ව ඉදිරිපත් උනේ. වෙන කිසි කෙනෙක් ආවේ නැහැ. මාවත් කෑවොත් එහෙම අර මේ කුමාරයාගේ නම සුතනු. සුතනු පණ්ඩිතයත් යකා කෑවා නම් ආයෙ නම් කතා කරන්න දෙයක් නැහැ කියලා එකෙක් ඉන්නේ නැහැ උඹ ගාවට. මාව බේරලා යවුවොත් ආයෙකෙක් මේ බත්තලියක් කරන් එයි කිව්වා. ඊපස්සේ යකා කිව්වා නෑ නෑ ඔය කතා එපා වාන්ත එක්ක. දැන් ඔන්න ආදරෙන් ඔය කතාව ගියේ දෙවෙනි පාර කියනවා. දෙවෙනි පාර කියනවා බලපං කිව්වා උඹට නුග ගහේ හෙවන තමයි හෙවන යට ඉන්නේ කෙනා කන්න පුළුවන්නේ. මං ඉන්නේ කුඩේ යට. උඹගේ පස්පෑගුණ නුගේ යට තියෙන පස්පෑගුණ කෙනා කන්න පුළුවන්නේ. මං ඉන්නේ මිරිවැඩි සංගලක් කුඩ කිව්වා. සම්මාව ගොදුරු කරගන්න එපා. මතක තියාගනින්කෝ මේ අතේ මොකද්ද තියෙන්නේ කියලා හැවුවා. ළඟට આવ කපනවා කිව්වා. ඉස්සල ආදරෙන් කිව්වනේ. වරදක් නැහැ. කපනවා තෝ කිව්වා. යකා බය වුණා. ඇත්තටම අද කාලේ ඔහොම යකෙකුට කතා කරන්න එකෙක් නැහැනේ අප්පා. ඊට පස්සේ ඒකෙන් තේරෙන්නේ නිර්භීතකමට ඕන යකෙක් බයයි. මේ යකා ආලෝක වගේ. ආලෝක වගේ යකෙක් නෙමේ කොල්ලෙකුට බය වුණේ. ඊට පස්සේ මොකද වුණේ? ආ යකා දැනගත්තා මෙයත් එක්ක නම් හැප්පෙන්න අමාරුයි. කිව්වා හරි හරි ඔය තලිය තියලා උඹ ඵලයන් දැන් කිව්වා. ඊට පස්සේ අර සුතනු පණ්ඩිතයන් කියනවා මේ යක්ෂය ඒ වුණාට උඹ කරන වැඩි හරි නෑ. අවුරුදු ගානක් උඹ මේ ප්‍රාණීන් හින්ත හිංසා කර කර කරන වැඩි හරි නෑ. උඹ මේක නතර කරපන්. ඊළඟට උඹගේ මේකෙන් පෞරස් වෙලා උඹ නිරේයයි කියලා විස්තර ඔක්කොම ටික කියලා උඹ නිසා මං දැන් ගෙදර යනවා. ඊට පස්සේ මගේ අම්මට පෝෂණය කරන්න පුළුවන් අම්මව මේ ලැබුණ ධනෙ. මට එහෙම උපකාරයක් ලැබුණ උඹ. උඹ නිසා මට ඒ උපකාරය ලැබුණේ. උඹ නැහෙනවා දකින්න මං කැමති නෑ. ඕක අතහැරපන් කියෝ. එතකොට අර සසර බැඳීමත් එක්ක වෙන්න ඇති කියන වචනෙට ඔළුව නමනවා යකා. කිව්වා උඹ මේ කැලේට වෙලා ඉඳපා. උඹට මං දෙවුලක් හදලා දෙන්නම්. ඒ දෙවුලට හැමදාම මං කිරිබත් තියන්නම්. ඒව කකා ස්තුති ගීත ආහා හිටපන් කිව්වා. ඔළුව නැමුවා. එහෙනම් මේ කුඩේ අරන් වරෙන්කෝ කියලා කුඩේ දොන්නා. දැන් යකා කුඩේ ඇල්ලුවා කාටද? අර සුතනු කොල්ලට. එහෙනම් මේ කඩුවත් ගනින්කෝ කියලා කඩුව දුන්නා. මේ තලියත් ගනින්කෝ කියලා තලියත් දුන්නා. දෙයියනේ කියන්නේ පින්වත්නේ අර යකා කුඩේ අල්ලගෙන එනවනේ අර කොල්ලට. ආලවක වගේ යකෙක් දමනේ කළා. මිනිස්සු හතර වටින් ආරංචි ආවා. ඈත ඉඳලා වැඳගෙන ඉන්නවා. දෙවුලක් හැදුවා. ඒ දෙවුලට කිරිබත් යන්න සැලසුවා. ආයි ප්‍රාණඝාතය කළේ නැහැ. ඒ සුතනු විදියට හිටියේ මහ බෝධිසත්වයෝ රජ්ජුරු ආනන්දයන් ආලෝක වගේ යකික් විදියට හිටියේ අඟුලිමාල. මට ලස්සන සිද්ධියක් ලැබිලා පේරුණා. අර දමණය කරලා දෙනව නේද කුඩේ. ඒ වගේ ද අඟුලිමාලක් දමණය කරලා දහම් ඡත්‍රය දුන්නා. දුන්න නේද කඩුව.
ඒ වාගේ අඟුලිමාලක් දමනය කරලා ප්‍රඥාව නැමැති කඩුව දුන්නා. දුන්නා නේද පාත්‍රී? ඒ පාත්‍රීට මේ බුද්ධ ශාසනය පැවිදුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉරුදිහම් පාත්‍රයක් දුන්නා. ඒකට කවුරු හරි මොනව හරි දැම්මොත් එහෙම දාන කෙනා කල්ප ගණන් දෙව්ලෝ යනවා. සිතූ වැතූ සම්පත් ලබා දෙන පාත්‍රයක් දුන්නා. බුදුරජාණන් වහන්සේ පිටිපස්සෙන් ගෙන්නගෙන ආවා, මේවා සසරේ පුරුදු. සසරේ පුරුදු. ඊට පස්සේ අඟුලිමාල උත්තමයන් වහන්සේ පින්වත්නි අරහත්වයට පත් වෙලා නැහැ. කොසෝ රජ්ජුරු බය වුණ විස්තරය දන්නවනේ. කොසෝ රජ්ජුරු අඟුලිමාල කියන නාමයට බය වුණා බුදුරජාණන් වහන්සේ කොසෝ රජ්ජුරන්ගේ අතෙන් අල්ලගත්ත නම කියන්න කලින්. කොසෝ රජ්ජුරන්ගේ අත බුදුරජාණන් වහන්සේ අල්ලගෙන නැතුව මේ ඉන්නේ අඟුලිමාල කියලා කිව්වනම් කොසෝ රජ්ජුරන්ගේ හදවත පුපුරනවා. එච්චර ඒ නම තේජසයි. ඊට පස්සේ කොසෝ රජ්ජුරු අහනවා, ඇත්තටම ළඟට ගියා. අමාරුවෙන් අමාරුවෙන් හිමිට ළඟට ගිහිල්ලා ඔබ වහන්සේගේ මව්ගේ නම මොකද්ද? කිව්ව මන්තානි. පියාගේ නම මොකද්ද? ගග්ග. ඊට පස්සේ දැන් අර නම කියන්න බයයි රජ්ජුරු. ඊට පස්සේ කිව්වා, අනේ මේ අපේ ගග්ග මන්තානි පුත්තයන් වහන්සේ නේද කියලා වැඳ වැටුණා. ඊට පස්සේ ඔබ වහන්සේට යමක් ඕනේ නම් අපි දෙන්නම්. අනේ රජතුමනි, මට පාත්‍ර සිවුරු තියෙනවා, ආයි මොකුත් ඕනේ නැහැ කිව්වා. අනේ ඇඟිලි හොය හොය හිටපු කෙනා මේ හරි පුදුමයි. ඊට පස්සේ අඟුලිමාලයන් වහන්සේ දෙගුණ පිණ්ඩපාතේ වඩිනවා. ඊට පස්සේ ගින්ගෙට පිණ්ඩපාතේ වඩිනකොට පින්වත්නි මිනිස්සු බය වෙලා දුවනවා. සමහර දවස් වලට පාත්‍රී අතට අරගෙන එනවා, දාන්නේ නැහැ, බෙදන්න කවුරුත් නැහැ. කවදාවත් බුදුරජාණන් වහන්සේට කියලා නැහැ මට දාන ලැබුණේ නැහැ කියලා. කවදාවත් කියලා නැහැ. ඊළඟට වෙන පැත්තකට ගහන ගල් පාත්‍රයට ඇවිල්ලා වදිනවා. පාත්‍රය කැඩෙනවා, සිවුර ඉරෙනවා, ඔළුව පැලෙනවා. ජීවිතේටම එකම දවසක්වත් බුදුරජාණන් වහන්සේටවත් ළඟ ඉන්න ස්වාමීන් වහන්සේ නමකටවත් කියලා නැහැ මට කරදරයි කියලා. කවදාවත් තමන්ගේ දුක කියලා නැහැ. ඒ වුණාට තමන්ගේ දුක ඉවසපු මුනිවරයා අම්ම කෙනෙක් අඬනකොට ගිහිල්ලා කිව්වද නැද්ද? අඟුලිමාලයන් වහන්සේ ජීවිත කාලෙම බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා කිව්වේ එකම එක දුකයි, අම්ම කෙනෙක් දරුවෙක් ලැබෙන්නේ නැතුව ඉන්නවා කියලා විතරයි. තමන්ගේ දුක තමන්ම ගෙවා ගත්තා. දැන් බලන්න අපි දෙස. මට ඔය වචනේ එච්චර සංවේදී. අපි දෙස බලන්න. අපේ ජීවිතේ වැඩි හරියක්ම තියෙන්නේ අපේ දුක් කියනවා. අපේ දුක් කියනවා. අනුන්ගේ දුක් අහන්න අමාරුයි, ඇහුවත් එහෙම අතාරිනවා. තමන්ගේ දුක ඉවසාගෙන අන් අයගේ දුකට සැනසෙල්ලක් දෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. අඟුලිමාල මහත්තයන් වහන්සේ උන්වහන්සේ හරි නිහඬයි. කතා නැහැ, යාළුවෝ නැහැ. කතා නැහැ, යාළුවෝ නැහැ. මහා වනයේ ඇතුළටම යන්න ආසා.
මහවනේ ඇතුළටම යන්න ආසා. උන්නාන්සෙත් නිකලෙස් වුණා. උන්නාන්සෙ නිකලෙස් වුණා. වනේ ඉඳිද්දී ඇඟිලි 999ක් කපලත් ඇඟිල්ල කපාගන්න කාන්තාවකගේ ඇඟට අත තිබ්බම සක්කා කවදාවත් ස්ත්‍රීන්ගේ ඇඟට අත තියලා නැහැ. පුදුමයි. මිනි කපන මිනිහා මලකුණත් එක්ක බුදිනවා. සමහර ලෙඩ තියෙන අය මානසික ආබාධ. දොළොස් අවුරුද්දක් මහවනේ තනිව සිටින තරුණයා. මහා ජව සම්පන්න තරුණයා. ඇඟිල්ල කපා ගන්න මිසක් ස්ත්‍රියකගේ ඇඟිල්ල ශරීරයට අත තියලා නැහැ. කාන්තාවන්ට පෙරේත නැහැ. කාන්තාවන්ට ප්‍රේත සිත් ඇත්තෝ සරණ යා යුතුයි අංගුලිමාල මහරහතන් වහන්සේ. සරණ යා යුතුයි. ඊළඟට මේ උත්තමයා ගුරුවරයා කිව්වනේ ඇඟිල්ලක් කපන්න කියලා. ඒ ඇඟිලි 1000ක් කපලා වරෙන් කියනකොට දෙයියනේ කඩුව අතට ගත්තනේ බෑ කියන්නේ නැතුව. හිතා ගන්න බෑනේ මේක. කඩුව ගත්තනින් ගුරුවරයා නිසා කපපං කිව්වා. හිතා ගන්න බෑ ඒ උස්සපු කඩුව කොහොම මිනිස්සුන්ට ගැහුවද කියලා. ඒ කඩුව අරන් කැලේට ගිය අඟුලිමාල නෙවෙයි අහිංසක. අහිංසක. ඊට පස්සේ ගිහිල්ලා කඩුවෙන් ඉස්සෙල්ලාම කඩුවෙන් ගැහුවා. ගහලා කොච්චර ඇඟ විවුලා විවුලා හිටියද. ඒත් ගුරුවරයාගේ වචනේම රැවදුණා. මේක හොඳක්ද නරකක්ද එහෙමවත් හිතෙන්නේ නැහැ. එහෙව් කෙනාට බුදුරජාණන් වහන්සේ වගේ ගුරුවරයෙක් හම්බුනාම කොහොමනම් ඉන්න ඇතිද? අඟුලිමාලයන් වහන්සේ රහත් වුණාට පස්සේ කියනවා මගේ ඉස්සර නම අහිංසක. පස්සේ මට මිනිස්සු බැන්න නම තමයි අඟුලිමාල. ඇත්තටම දැන් මං අහිංසක වෙලා. ඒත් මට අඟුලිමාල කියනවා කියලා. අඟුලිමාල කියන නම බුද්ධ වචනෙන් ගිය නිසා, බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩලෙන් ආපු නිසා ඒ වචනේ පූජනීය වෙලා. ඒ වචනේටත් යක්ෂයන්ගේ දාඩිය දානවා අඟුලිමාල කියන වචනේට. ඒ වුණාට ඒ කාලේ තමන්ගේ දරුවා මරපු එකාට බැනපු නරකම වචනේ තමයි අඟුලිමාලයා. තමන්ගේ බිරිඳ මරපු එකාට ස්වාමියා බැන්න සාප කරපු වචනේ තමයි අඟුලිමාලයා. ඊළඟට දෙමව්පියෝ මරපු අයට දරුවෝ සාප කරපු නම තමයි අඟුලිමාලයා. මිනිස්සු බැනපු නම අඟුලිමාලයා. පාන්තරේ අතට අරන් පිණ්ඩපාතේ යනකොට අහිංසක ශ්‍රමණයන් වහන්සේ නම කෑ ගහනවා මිනිස්සු අඟුලිමාල කියලා. ඉවසුවානේ. ඔයාලා කොහොමද දැන් ධර්මය අහගෙන ඉන්න අතරේ පරණ සිද්ධියක් කවුරු හරි මතක් කළොත් පෑරෙන පෑරිල්ල බලන්න. මොම් පරණේව මතක් කරනවා කියලා. සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. ගුරු ගෞරවේ පිණිස සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. එච්චරම. ඊළඟට තමයි හැකියාවක් තිබ්බ උන්වහන්සේගේ. සසරෙම හැකියාවක්. කාට හරි විශ්වාසය ඇති වුණාද, ඒ විශ්වාසය ඇති වෙච්ච කෙනා ගුරුවරයා විදියට පිළිගත්තාද, කියන දේ කරනවා. උගන්නපු ගුරුවරයා ගැන විශ්වාසය ඇති වුණා. ඇඟිලි කප්පන් කිව්වා කැපුවා. භාග්‍යතුන් වහන්සේ පිහිට වුණා. පිහිට වෙලා කිව්වා
මේන් ප්‍රඥාව ප්‍රඥාව නැමැති කඩුව දුන්නා. කෙලෙස් වනේ කපපං කිව්වා. කෙලෙස් වනේ සිඳ බිඳ දැම්මා. ඇවිසුන සෝබන සහිත අන් අයට පෙනිපෙනි ඉලිපි ලිපි යන චරිත තියෙනවා නම්, අනිත් අය ඉදිරියේ කැපී පෙනිපෙනීන්ට ආස චරිත තියෙනවා නම්, ඒ වනාහි ක්ලේශය, ඒ ක්ලේශය අංශු මාත්‍රයක් තිබෙන්නේ අඟුලිමාලයන් වහන්සේට. සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. සරණ යා යුතුයි. ඒ උත්තමයා නිහඬයි. නිහඬ වනු කැමැත්තෝ සරණ යා යුතුයි අඟුලිමාලයන් වහන්සේ. තමන් ගරු කරන ආදරය කරන කෙනාගේ චරිත සබහා තමන්ට එනවා. තමන් ගරු කරන ආදරය කරන කෙනාගේ චරිත සබහා එයාට එනවා. අපි වැඩිපුරම නිතර යම් කෙනෙක්ගේ බණ අහනකොට ඒ බණ පද අපිට මෙන්න මේ වචන ඒ සබහා ඒ වගේ. ගරු කරන්නේ මේ උත්තමයාට නම්, සත්කාර කරන්නේ මේ උත්තමයාට නම්, මේ තමයි වරදි නැගිහිටින්න පුළුවන් කියන දජය ඔසවාගෙන හිටපු බුද්ධ ශාසනයේ සිම්පතිය. ඒ උත්තමයන් වහන්සේට උපහාරයක් පිණිසයි මේ ධර්ම දේශනාව කළේ. මක් නිසාදයක් මේ අඟුලිමාල උත්තමයන් වහන්සේගේ පිරිත තියෙනවනේ, අඟුලිමාල පිරිත. ඒ අඟුලිමාල පිරිත නිසා මිනිසුන්ට සෙත් වුණ විදිය හිතා ගන්න බෑ. ඒ අටුවා ලියන කාලේ, ඒ කියන්නේ මීට අවුරුදු දහස් ගානකට කලින්, ලෙඩක් වුණත්, බයක් වුණත්, කරදරයක් වුණත්, මොනවා වුණත් හැම වෙලාවෙම අඟුලිමාල පිරිත කිව්වා. අඟුලිමාල පිරිත කියන්න කියන්න, හිතේ සද්ධාවත් එක කියන්න කියන්න හැම උවදුරක්ම දුරු වෙලා ගියා. ඒ නිසා අටුවාචාර්යන් වහන්සේලා අඟුලිමාල පිරිතට කියපු නම තමයි මහා පිරිත. ඕන දෙයකට. එතකොට පෙලක් අය අහනවා, ඉතින් අඟුලිමාල පිරිත කිව්වේ බබෙක් ලැබෙන්නනේ. එතකොට මමද අහනවා, රතන සූත්‍රයේ කිව්වේ තුම්බිය දුරු වෙන්නනේ. කරණේ මේ සූත්‍රයේ කිව්වේ කැලේ ඉන්නකොට දෙවියන්ගෙන් වෙච්ච කරදර දුරු වෙන්නනේ. පින්වත්නි, ඒ අඟුලිමාල පිරිතේ පාවිච්චි කරන ක්‍රමේ තමයි, අඟුලිමාල පිරිත දේශනා කරද්දී මෝඩ ගර්භ වෙලා හිටපු අම්මා කෙනෙකුට දරුවෙක් ලැබුණා. යතෝ හම්බගිනි අරියාය ජාතිය ජාතෝ නාභි ජානාමි සංචිච්චපානං ජීවිතා වෝරෝපේතා තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගබ්බස්සාති කියනකොට ඒක තමයි ඒක උනේ. ඒ තේන සච්චේන සුවත්ති හෝතු, ඒක සත්‍යයක්, ඒ සත්‍යානුභවෙන් සිත් වේවා කියලා අපේ අදාළ කරුණට සත්‍යක්‍රියා කරනවා. මොකද උපන්දායි ආර්ය ජාතිය උපන්දා ඉඳලා සත්තු නොමරා හිටියේ අඟුලිමාලයන් වහන්සේ. පැහැදිලි නේද? ඊළඟට මේ ඕක කියන්න හොඳ නෑ. කුසදරු අම්මලාට විතරයි කියන්න හොඳ නැති, අනිත් අයට හොඳ නෑ. ඇයි අහනකොට යතු අර තියෙන්නේ බබා ලැබෙන්න කියලා ඔකේ තියෙනවනේ කියනවා. මේ මිනිස්සු ඔක්කොම මොකද්ද පණ්ඩිතකමක හිර වෙලා ශ්‍රද්ධාවෙන් බැහැර වෙලා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජානුභවයෙන් බොහෝ දෙනා සෙත සලස ගන්නවා. ඇත්තරෝ පින්වත්නි, අඟුලිමාල පිරිත නිසා සෙත් වෙච්ච අයගේ කතා ගත්තොත් එහෙම කෙලවරක් නැහැ. ඉතින් ඒ නිසා බොහෝ දෙනාට සෙත පිණිස එදා සුතුන පණ්ඩිතයන් දෙවුලක් හදලා අර යක්ෂයාට පුදලා, ඒ යක්ෂයාගේ දෙවුලට පුද පුදා හිටපු රජ්ජුරුව දෙවුලෝ ඉපදුනා කියනවා ආනන්දයන් වහන්සේ.
යකෙක් වෙලා ඉඳලා දමනේ වුණ කෙනාට පුදල දෙව්ලොව ඉපදුනා කියනවා. ඒ කතාවේ තියෙන්නේ සුතනු ජාතකයේ. ජාතක පරිවර්තනයේ 40 වෙනි පොතේ තියෙන්නේ. එතකොට අඟුලිමාලයන් වහන්සේට වැන්දොත් කොහොමද? අඟුලිමාලයන් වහන්සේ වනයේකට යනකොට ඇත්තු කන්සලවන්නේ කියනවා. එච්චර තේජසක්. ඒකනේ උන්වහන්සේ අවසද්දෘස දානෙට ගිය වෙලාවේ අර ඇතා කුඩියක් අල්ලගෙන ඉන්නේ. අඟුලිමාලයන් වහන්සේ වැඩලා මේ ආසනෙටත් කුඩිය අල්ලගෙන ඉන්නවා. ඇතා ගෙනියන්න බෑ එතන. එච්චර තේජසක්. ඊට පස්සේ මොකද උනේ? ඒ නිසා පින්වත්නි අඟුලිමාලයන් වහන්සේට පුදන්ටත් ඒ වගේම සකල සතට සෙත පිණිසත් තුන් ලෝකෙටම ආශිර්වාද පිණිසත් පින්වත් ගුරු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් ඉදි වෙනවා අඟුලිමාල මහා සේරජානන් වහන්සේ. අඟුලිමාල මහා සේරජානන් වහන්සේ ඉදි වෙනවා. ඒ ඔබට කියන්ටයි මේ මෙච්චර වෙලා ඒ උත්තමයාගේ දමනේ ගැන කිව්වේ. වරදින් නැගී හිටින්න බැරි අයට මෙන්න වඳින්න පුදන්න උත්තමේ. දැන් ණය ගෙවන්න කාලේ අපිට ඒ උත්තමයාට. පින්වත්නි අකුසල් දුරු කරන්න පුළුවන් බැරි නම් බුදු කෙනෙක් කියන්නේ. කුසල් වඩන්න පුළුවන් බැරි නම් බුදු කෙනෙක් කියන්නේ. ඒ නිසා ගුරු ගෞරවයෙන් සිත ශක්තිමත් කරගනු කැමැත්තු අඟුලිමාල මහා සෑයට එක්වෙන්න ඕන. ඊළඟට තමන්ගේ දුක් අදෝනා මැසිවිලි නඟ නඟා යන උත්තමයා. මිනිස්සු වලාකුලකින් මිදුන සඳක් වගේ වූ අඟුලිමාල මුනිදුන් ගේ ශ්‍රී නාමයෙන් ඒ උතුම් ශ්‍රී ධාතුන් වහන්සේලා නිදන් වෙලා ඉදිවෙන සෑයට එකතු වෙන්න ඕන. ඒ සෑරජාන දැන් වෙන සෑරජානන් වහන්සේලාගේ අපිට ලැබෙන උතුම් ධාතුන් වහන්සේලා සියල්ල තැන්පත් කරනවා. මේ උතුම් සෑරජානන් වහන්සේගේ නිදන් වෙන්නේ හුදෙක් පරිපූර්ණ වශයෙන් ශ්‍රී සර්වඥ ධාතු ශ්‍රී අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පමණයි. ඉතින් ඒ නිසා දැන් මම මතක් කළා ඒ තමයි දැම්ම අඟුලිමාල මහරහතන් වහන්සේට වන්දනා කරන්න අද ඉඳලා පටන් ගන්න. තමන්ගේ ඉතුරු වෙන පොඩි පොඩි මුදල් එකතු කරන්න අඟුලිමාල මහසෑයට කියලා. පුළුවන් නම් අඟුලිමාල පිරිත කියලා එක එකතු කරන්න. එතන කාසි 1000ක් එකතු වුණොත් අඟුලිමාල පිරිත 1000 වතාවක් කියලා. තමන්ට මොනවහරි වැරද්දක් කරන්න හිතුනොත් අඟුලිමාල සෑය වෙනුවේ මම මේ වැරද්ද නතර කරනවා කියලා කාසියක් හරි දාන්න. එතකොට කාසි 100ක් එකතු වුණොත් අඟුලිමාල මහරහතන් වහන්සේ සිහි කරගෙන වැරදි 100ක් නතර කළා. සෑය හදන්න කලින්ම උන්වහන්සේගේ පිහිට ඇවිල්ලා. හරි බුදුමයි. ඒ නිසා දැම්ම පුරුදු වෙන්න. ඉතින් ඒ විදිහට ඊළඟට බීඩි සිගරට් බොන සල්ලි ඒව ඉතුරු කරන්න. වරදින් මිදුන මුනිවරයාට ණය ගෙවන්න. මෙතනත් ඇති අඟුලිමාල පිරිතින් පිහිට ලබාගෙන මෞකුසෙන් බිහිවෙච්ච අය තමන්ට සෙද්දුන්න මුනිවරයා වෙනුවෙන් අතින් ගඩොලක් හරි පුදන්න. මේ වනාහිනම් බොහෝ දෙවි මිනිසුන්ට පින් පුරවන උත්තම ස්තූප පූජාවක්. උත්තම ස්තූප පූජාවක්. ඒ නිසා ඊළඟට බොන අය අඟුලිමාල මහරහතන් වහන්සේගේ නාමයේ සිහි කරලා
ඒ නාමයේ සිහි කළා ඒ වරදට යන මුදල් එකතු කරන්න. ස්ත්‍රීන්ට ලොල් අය. ස්ත්‍රීන්ට කතා කරන්න හිතෙන. දැන් මං විනාඩි 5ක් රුපියල් 25ක රුපියල් 30ක මං කෝල් ගන්නවා කියලා හිතෙනවනම් එක කෝල් එකක් නවත්තලා ඒ 25 සෑය වෙනුවෙන් තියන්න. මේ කියන්නේ සෑය හදා ගන්න මුදල් නැතුව එකතු කරන එක නෙවෙයි මේ. තම තමන්ගේ ජීවිතයට පින් පුරවා ගන්න හැටි. තම තමන්ගේ ජීවිතයට පින් පුරවා ගන්න හැටි. හිත කෙලෙස් 1000ෙන් දැවෙනකොට අනේ මං අඟුලිමාල මහ සෑය හදන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. උදව් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්. සෑය හදන කාලේ එනකොට තවම දින නැහැ. සෑය හදන කාලේ වෙනකොට තමන් කොහේ හරි නරක වැඩකට යන්න කාලය යොදාගෙන තියෙනවා නම් ශිස් වැඩකට යන්න කාලය යොදාගෙන තියෙනවා නම් නොමනා වැඩකට යන්න කාලය යොදාගෙන තියෙනවා නම් පව් වලින් ගැලවීම පිණිසම එදාට අඟුලිමාල සෑයට වත් කරන්න යන්න. විටින් විට අඟුලිමාල මහරහතන් වහන්සේගේ පෙර ජීවිත විස්තර තෙදවත් කතා අහනකොට පුදුම වෙයි. ඔය කතා ගොඩාක් හිතේ හංගගෙන ටිකක් කිව්වේ තව පින්වන්තයි ඉදිරියට එනවා ඒ ඇයටත් කියනවා. ඒ නිසා සියලු දෙනාට සෙත් පිණිසත් අඟුලිමාල මහසෑය රජාන් වහන්සේ හදන භූමියට සෙත් පිණිසත් කියන්න බැරි වුණානේ කොහෙද සෑය හදන්නේ. දැන් පොල් ගහවලත් හදලානේ බෝ අත්තේ හලාවත බිංගිරිය කුලියා පිටිය පැත්තේ තියෙන බෝවත්ත මහමෙවුනා භවනා සුපිරි තමයි ශ්‍රී අඟුලිමාල මහා ස්තූපය හදන්නේ. පුදුම ලස්සන සෑයක්. මේ මෑත භාගයේ හෝ පුරාණේ මහා ස්තූපය සසඳන්නේ කිසි දෙයකට. අපි මහා ස්තූපී තුන් ලෝකෙටම සද්දෘසයි. මහා ස්තූපේ හැරෙනකොට මේ ලෝකෙ මේ වගේ සුන්දර සෑයක් නැහැ. එච්චර ලස්සනයි අඟුලිමාල මහා සෑයේ මොල්ගල් තැබීම සහ සෑය නිර්මාණය ගැන ඔබව දැනුවත් කරනවා. එදායින් පස්සේ පුළුවන් තරම් මහන්සි වෙන්නේ සෑය හදන්න. දැන් දැම්ම සූදානම් වෙන්න. අහිංසක අම්ම කෙනෙක් රුපියල් එකතු කළා. පුංචි මුදල් එකතු කළා. අනේ මට සංසාරයෙන් නිදහස් වෙන්න පිනක් කරගන්න කියලා මුදල් ටිකක් ගෙනල්ලා දුන්නා. එතන තිබ්බා බලන්න මේ මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල්. එදා වෙලා අමාරුවෙන් හොයාගෙන කන අම්ම කෙනෙක් එදෙන සල්ලි එකතු කළා. ඒ පෙට්ටිය බොහෝ කාලයක් එකතු කළා. ඒකෙ තිබ්බා රුපියල් 20,000ක්. ඊට පස්සේ අපි ඒ රුපියල් 20,000 අඟුලිමාල සෑයේ මූලික කටයුතු වලට යොමු කළා. දැන් අර සෑ භූමිය සුද්ධ වෙනවා. එතකොට අම්මලාට කොච්චර පින්ද. ඒ වගේ දැම්ම පටන් ගන්න. ගුණ කීකී අඟුලිමාල පිරිත කීකියා පටන් ගන්න. ඊළඟට ওই තියෙන දැන් අඟුලිමාල මහරහතන් වහන්සේගේ මහා තේජස. උන්වහන්සේ සීකර කර හිටියොත් යකෙක් ප්‍රේතේ කමනුසේ කිට්ටු වෙන්නේ නැහැ නේ අඟුලිමාල ශ්‍රී නාමයට. යකු ඈත විස වෙනවා කියනවානේ. දෙවි කෙනෙක්වත් කිට්ටු වෙලා නැහැ නේ. අඟුලිමාලයන් මනුස්ස ලෝකේ ඉඳලා මිනිස්සු මරද්දී කලින් සංසාරෙත් සද්දවිඳුවත් ළඟට කිට්ටු වෙලා නැහැ. පෝරිසාදියා වෙලා මිනිස්සු මරද්දී දෙවිවරු පැමිණින් කරන සංග්දේවිඳුට මේ මිනිහෙක් මිනි මරමර යනවා කියලා. සංග්දේවිඳු කිව්වා මට නම් බෑ කිට්ටු වෙන්න කියලා. සංසාරෙත් එච්චර තේජසයි. ඒ නිසා උන්වහන්සේ විනයෙන් වහන්සේලා
උන්වහන්සේ පුදන්න නිතර සිහි කර කර ඉන්න ওই මූණු එල්ල ගන්න නැතුව hina වෙවි. සන්තෝෂයෙන් මං අපේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ සෑයට මෙහිම උදව් කළා, මෙහිම පින් කළා, මගේ ජීවිතේ පිදුවා කියලා හිතට හයිය ගන්න. අඟුලිමාල කියන ශ්‍රී නාමය නිතර නිතර හදවතින් එන්නේ 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 පිංගුතුනි භූත බීත දෝෂ දුරින්ම දුර වෙලා යනවා. එච්චර තේජසක් ඒ නාමයේ පවා තියෙනවා. ඉතින් ගොඩාක් අයට සෙත් වෙයි. ඊට පස්සේ ඔන්න ඔයාලට දුවගෙන ගිහිල්ලා වඳින්න තැනක් හැදෙනවා. කට පුරා අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කී කියා වඳින්න තැනක් හැදෙනවා. අකුසල් වලින් ඇබ්බැහි කන් වලින් මිදෙන්න පෙරලී පෙරලී වැඳින්න තැනක් හැදෙනවා. දරුවන් නැති අයට දරුවන් සොයාගෙන ගිහිල්ලා මුනිවරයෙක්ගෙන් ආශිර්වාද අරන් ඉන්න තැනක් හැදෙනවා. කුසේ ඉන්න දරුවන් හිතේ පැහැදීම ගිහිල්ලා පූජා කරන්න තැනක් හැදෙනවා. මේක මහා සිරියක්. ඒ නිසා ඒ උතුම් අඟුලිමාල සෑ වන්දනාව තුලින් බොහෝ දිනකට පින් පුරවා ගන්නට වාසනාව ලැබේවා. ඉතින් පින්වත්නි, අපි ඒ උතුම් අඟුලිමාල මහරහතන් වහන්සේට වන්දනා කරලා ඒ උත්තමයන් වහන්සේගේ ගුණ ටිකක් සිහි කරලා අපිටත් ඒ පින්කමට, අපි දන්නේ නැණිවන්ට අපිටත් සහභාගී වෙන්න පුළුවන් වේද කියලා, ඒ උතුම් වන්දනාවට අපිටත් සහභාගී වෙලා පින් පුරවා ගන්න ලැබේවා කියන අදහසින් අඟුලිමාල මහරහතන් වහන්සේට වන්දිමු. සාදු සාදු. අපි මෙහෙම කියන්නේ, මෙහෙම කීවට පස්සේ කියන්නේ, සියලු සතුන් හට අනුකම්පා ඇති, මෙත් කරුණා ගුණ පිරුණු සිතින්, වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින්, මනවින් ඉඳුරං දමනය කොට නිති, නසා හැම කෙලෙස් සිහිනුවනින්, වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින්, ලීවඩුවන් ලී නමන ලෙසින්, තම සිත දමනය කළ නොවනින්, වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින්, වඩුවන් ඊ ඇද හරින ලෙසින්, තම සිත දමනය කළ නොවනින්,
වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින් බයං සැකං කිසි නොමැති සිතින් සැපසේ සැතපෙන සිත සතුටින් වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින් ඉවසන ගුණයෙන් පිරුණු සිතින් සැප දුක සම ලෙස රැගෙන නිතින් වැඩ සිටි අඟුලි මාල තෙරුන් හට වඳිනෙමු සැමදා සිත සතුටින් දරුවදනා දුක උහුලනු නොහැකිව හඬනා මව් වෙත කුළුණු සිතින් සෙන්පතමින් සැප සුවය සැදූ අපගේ අඟුලි මාල තෙරුන් වඳිනෙමු සැමදා සිත සතුටින් දහම් මඟට ආදිනේ පටන් කිසි සතෙකුට නොක ලෝහිංසා අපගේ අඟුලි මාල තෙරුන් වඳිනෙමු සැමදා සිත සතුටින් ඒ අපගේ භාග්‍යවත් වූ අරහත්නු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා ශ්‍රාවක වූ මහා ගුණ ඇති මහා බල ඇති මහා තෙද ඇති මහා අනුකම්පා ඇති නිකෙලෙස ගුණයෙන් බබලමින් වැඩ සිටි ආයෝ අඟුලිමාල මහරහතන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම සුපටිපන්න වනසේක
උජුපටිපන්න වනසේක අංගුලිමාල මහරහතන් වහන්සේ ඥායපටිපන්න වනසේක අංගුලිමාල මහරහතන් වහන්සේ සාමීචිපටිපන්න වනසේක අංගුලිමාල මහරහතන් වහන්සේට දුර සිටගෙන එන දන් පැන් පිදීම සුදුසු වනසේක අංගුලිමාල මහරහතන් වහන්සේ ආගන්තුක දනට සුදුසු වනසේක අංගුලිමාල මහරහතන් වහන්සේ ඇඟිලි බැඳ කරන වන්දනාවට අතිශයින් යෝග්‍ය වනසේක අංගුලිමාල මහරහතන් වහන්සේ පින් සලකා දෙන දනට සුදුසු වනසේක අංගුලිමාල මහරහතන් වහන්සේ තුන් ලොවටම පිංකෙතං වනසේක ගුරු ගෞරවයෙන් බබලන ඉවසීමෙන් බබලන නිහතමානී බවින් බබලන කරුණාවෙන් බබලන දුක් මැසිවිලි දුරු කළ ලොවේ දුක් නසන අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේට සාදු සාදු මම වන්දනා කරමි මාගේ වන්දනාව වේවා අංගුලිමාල මුනිදුන්ගේ ශ්‍රී ධාතුන් වහන්සේලා වන්දනා කර ගැනීමේ පින අපටද උදා වේවා ශ්‍රී අංගුලිමාල මහසෑ රජුන්ට වෙහෙස මහන්සි වී අපටද පින් පුරවා ගැනීමේ වාසනාව උදා වේවා වලාකුලින් මිදුන සඳෝ දරුවන් බිහි කරන මව්වරුන්ගේ දුක් කරදර දුරු කරවන මුනිවරයාවෝ
වරදින් නැගී සිටිය. මුනිවරයාව ඉවසීමෙන් බබලන, කරුණාවෙන් බබලන මුනිවරයාව අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේට සාදු සාදු මම වන්දනා කරමි. මාගේ වන්දනාව වේවා. පරිත්තං යං බනන්තස්ස නිසින්නන්ටාන දෝවනං උදකම්පි විනාසේති සබ්බමේව පරිස්සයං සොත්තිනාගම්බ උට්ඨානං යංච සාදේති තංකනේ තේරස්සංගුලිමාලස්ස ලෝකනාතේන භාසිතං කම්පන්ටායි මහතේජං පරිත්තන්තං බනාමහි යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාබි ජානාමි සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා තේන සච්චේන සුත්තිතේ හෝතු සුත්ති ගම්බස්සාති. ඒතේන සංචේන සුවන්ති හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සින්වේවා. සාදු සාදු.